Hello guys, මම ජිනේන්ද්‍ර බෝගවත්ත මම data scientist කෙනෙක් මේ විශේෂ වීඩියෝ එක සකස් කරේ මගේ අලුත්ම කෝස් එක ඉන්ට්‍රොඩියුස් කරන්න. මේ කෝස් එකේ විශේෂත්වයක් තියෙනවා. මේ කෝස් එක ඕනම කෙනෙක්ට දැනුම ලබා ගන්නට නොමිලේම ඔයාලට ඒක ෆලෝ කරන්නට පුළුවන්. ෆ්‍රීලි අවේලබල් මම මේක YouTube එකට නිදහස් කරනවා. මේ වීඩියෝස් පෙළ මාස 3ක වීඩියෝස් පෙළ එතකොට වීඩියෝස් 50කට ආසන්න ප්‍රමාණයක් 50ට ආසන්න ප්‍රමාණයක් ඔයාලට රිෆර් කරන්න අවස්ථාව ලැබෙවි. ඒ තුලින් ඔයාලට software engineering field එකට අදාළ ලොකු දැනුමක් අරගෙන ඔයාලට ඔයාලගේ internships ඒ දේවල්ට අදාළ දැනුම ලබා ගන්නට පුළුවන්. ඔයාලගේ job requirements වලට අදාළ දැනුම ලබා ගන්නට පුළුවන්. සම්පූර්ණයෙන්ම නොමිලේ. ඒ වගේම මේ course එකේදී මම challenge එකක් බාර ගන්නවා. ඒ චැලෙන්ජ් එක තමයි මේ කෝස් එක ෆලෝ කර 50 දෙනෙක්. ඒ කියන්නේ මම YouTube එකට නිදහස් කරන වීඩියෝස් වලට අමතරව මම මේකෙදි ලයිව්ව සහභාගී කරව ගන්නවා 50 දෙනෙක්. එයාලට Zoom ඔස්සේ සහභාගී වෙන්න පුළුවන්. එයාලට තියෙන විශේෂ වරප්‍රසාදය තමයි එයාලට ලයිව්ලි සහභාගී වෙන්නට පුළුවන්. ඒ වගේම අදාළ exams මම විසින් සකස් කරන exams වලට සහභාගී වෙන්න පුළුවන්. ඒ වගේ projects මම monitor කිරීමකුත් සිද්ධ කරනවා. ඒ වගේම එයාලට result sheet එකක් සහ එයාලට certificate එකක් ලබා දෙනවා. ඒක මගේ මගේ brand එක promote වීමක් සිද්ධ වෙනවා. මේකෙන් ලැබෙන විශේෂ දේ තමයි මේ තුලින් 50 දෙනෙක්ව මම තෝරගන්නවා. මේ 50 දෙනාව ලංකාවේ ප්‍රසිද්ධම companies වලට recruit කරනවා. ඒ සම්පූර්ණ වගකීම මම බාර ගන්නවා. ඒතට එයාලව සම්පූර්ණයෙන්ම monitor කරමින් එයාලව සම්පූර්ණ ගයිඩ් කරමින් එයාලව අදාළ කම්පැනිස් වලට රෙක්‍රූට් කිරීම සිද්ධ කරනවා. එතකොට දැන් අපි දන්නවා ඉන්ටර්න්ෂිප් එකක් හොයාගන්නත් යුනිවර්සිටි අන්ඩර් ග්‍රැජුවෙට් කෙනෙකුටත් නැත්නම් ඩිග්‍රී ඉවර කරගත් කෙනෙකුටත් අපහසුයි මේ කාලේ. මොකද තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි එයාලගේ ස්කිල්ස් මදි කියලා කියන්නේ. ඒ කියන්නේ කැම්පස් වලින් ඉගෙන ගත්ත දැනුම මදි කියලා චෝදනාවක් යන. ඒ නිසා මේ 50 දෙනාව මම ගන්නේ template එකක් විදිහට. මේ 50 දෙනාට මම අනිවාර්යෙන් internships හෝ එයාලව කෙලින්ම job එකට recruit කරනවා ලංකාවේ ප්‍රසිද්ධ companies වල. ඒක එක්තරා විදිහක මට ඒක asset එකක් වෙනවා. මොකද මම UK වල innovation visa වලට apply කරනවා. ඒ නිසා මේ 50 දෙනාව එහෙම company වලට recruit කිරීමට තරම් මම එයාලව දැනුමින් සන්නද්ධ කිරීම කියලා කියන්නේ මට ඇති වෙන ලොකු achievement. ඒක එකක්. දෙවෙනි එක මගේ e-learning platform එක සකස් කරමින් සිටිනවා. අන්නේ e-learning platform එකට successful data විදිහට මෙයාලගේ data පාවිච්චි කරන්න පුළුවන්. අන්න ඔය දෙක තමයි මගේ ප්‍රධාන targets දෙක. YouTube එකට නිදහස් කිරීමට අමතරව lively participate කරගන්න කට්ටියට. නමුත් මේ lively participate කරන කට්ටියට ගෙවීමක් කිරීමට සිද්ධ වෙනවා. ඔවුන්ට මට ගෙවීමක් කරන්නට සිද්ධ වෙනවා. මොකද මම එයාලගේ වගකීම බාර ගැනීමට ඒ වගේම දැන් ලයිව්ලි පාටිසිපේට් වෙද්දි එයාල වෙනුවෙන් වැඩි කාලයක් මිඩංගු කරන්න සිද්ධ වෙනවා. එයාලගේ දේවල් මොනිටර් කරන්නට සිද්ධ වෙනවා. ඒක වෙනුවෙන් චාර්ජ් එකක් අය කිරීම සිද්ධ වෙනවා. ඒක රුපියල් 5000ක ප්‍රමාණයකට මම සීමා කරනවා මේ මාස 3ක ප්‍රෝග්‍රෑම් එකට. රුපියල් 5000ක කෝස් ෆී එකක් තමයි අය කරන්නේ. මේ 5000 තුලදී එයාලා මේ 5000 ගෙවීමේ එතන කිසිම පාඩුවක් වෙන්නේ නැහැ. මොකද එයාලව ඉන්ටර්න්ෂිප් එකට දැමීම කියන සම්පූර්ණ වගකීම. ඒ කියන්නේ එයාලට ජොබ් එක අනිවාර්යෙන්ම මම හොයලා දීලා රෙක්‍රූට් කරනවා. ඒ කියන්නේ එයාලව ඉන්ටර්විව් එකට ප්‍රිපෙයා කරලා ඒ කම්පැනි එකට රෙක්‍රූට් කරනවා. මෙයාලව බඳවගන්නේ මගේ කම්පැනි එකට නෙවෙයි. මෙයාලව බඳවගන්නේ මගේ යනවා කම්පැනි එක ඉන්ටර්ලිරූට් එක අලුතෙන් ස්ටාර්ට්අප් එක. ඒකට නෙවෙයි මෙයාලව බඳවගන්නේ. මෙයාලව බඳවගන්නේ කෙලින්ම ලංකා ප්‍රසිද්ධ ප්‍රධාන පෙළේ companies වලට. මෙයාලා ගලින්න job එකට සකස් කරන ශිෂ්‍යයෝ. ඒ විදිහට ගන්න. ඒතර රුපියල් 5000ක investment එකකින් ඔයාලව මම ගන්න challenge එක තමයි රුපියල් 5000ක investment එක. බැරි වෙලා හරි මෙයාලට මේ අදාළ company එකට යන්න බැරි වුණොත් මම ලිඛිතව ලබා දෙනවා. ඒ රුපියල් 5000 return කරනවා. මොකද ඒ රුපියල් 5000 කියන charge එක මට අවශ්‍ය වෙන්නේ නැහැ. මට යලව මේ අදාළ කම්පැනිස් වලට රෙක්‍රූට් කරන්න බැරි වුණා. එනිසා ඒ ගාන කෙලින්ම
මොකද්ද අපි කියන්නේ ඒක රිටර්න් කරන. දැන් මේකෙදි මෙහෙමයි, අදාළ කෝස් එක ෆිනිෂ් කරාට පස්සේ මාස 3ක කියන කාල සීමාවක් නේ තියෙන්නේ. මාස 3ක තමයි මේ කෝස් එක යන්නේ. ඒ කියන්නේ මේක හරිම ස්ටික් වෙච්ච රාමුවකට තියෙන කෝස් එක. මාස 3ක කාල සීමාවදී කෝස් එක යනවා. මාස 3ක කාල සීමාවේ කෝස් එකෙන් පස්සේ මෙයාලව ආයෙත් ප්‍රිපෙයා කරලා මෙයාලගේ ඒ හරියට නොලෙජ් එක ගත්තද කියලා මොනිටර් කරන්නට ඕනි. ඊට පස්සේ ඒ කාල සීමාවෙන් අනතුරුව එයාලට දෙනවා අපි කියන රිලීස් ටයිම් එක. ඒ රිලීස් ටයිම් එක තුලදී තමයි එයාලව ඉන්ටර්විව් එකට ප්‍රිපෙයා කරන්නේ. ඒ රිලීස් ටයිම් එක කවරේජ් වෙන කාල සීමාව අපි ගත්තොත් එකම, ඒකත් උපරිම වශයෙන් මාස 3ක්. ඒ කියන්නේ කෝස් එක ඉවර වෙලා මාස 3ක් ඇතුළත මෙයාලව අදාළ කම්පැනිස් වලට රෙක්‍රූට් කරලා තියෙන්නට ඕන. මොකද ඒ ඩේටා කෙලින්ම පබ්ලිෂ් කරනවා. මෙන්න මේ ළමයා අපේ කෝස් එකට ආවේ, ඒ ළමයා මෙන්න මේ කම්පැනි තමයි දැන් වැඩ කරන්න කියන එක සම්පූර්ණයෙන්ම YouTube හරහා පබ්ලිෂ් කිරීමක් සිදු වෙනවා. සියල්ල විනිවිදභාවයෙන් තමයි සිද්ධ වෙන්නේ. මේක ලොකු චැලෙන්ජ් එකක්. 50 දිනක රෙක්‍රූට් කරනවා කියලා කියන්නේ ලොකු චැලෙන්ජ් එකක්. ඒකට ගන්න ගාන සෑහෙන අඩුයි. ගන්නේ ඒ ගාන ගන්නේ මේ මම මගේ වැඩ කරන ගමන් අර ඉන්වෙස්ට් කරන ටයිම් එක වෙනුවෙන් විතරයි. නමුත් මේ වටිනාකම කියලා නිම කරන්න බෑ. මට මේක චැලෙන්ජ් එක. මම ආසයි චැලෙන්ජ් බාර ගන්න. ඒ චැලෙන්ජ් එක වෙනුවෙන් තමයි මම වැඩ කරන්නේ. අර ශිෂ්‍යයන් යම් කිසි ඉන්වෙස්ට්මන්ට් එකක් දරලා ආවම ශිෂ්‍යන්ට ඒක වටිනාකම තියෙනවා. එයාලා අනිවාර්යෙන් ලෙක්චර්ස් වලට සහභාගී වෙනවා. ඒක තමයි ඒ ගාන ගැනීමට තියෙන වගකීම. මොකද මම ෆ්‍රී කෝසස් කරලා තියෙනවා. නමුත් ඒකෙදී අර ළමෙන්ගේ එහෙම attraction එක අඩු. එනිසා ඒ 5000ට එයාලා මේ අදාළ කෝස් එකට සම්බන්ධ වෙනවා. කෙලින්ම යාලා රෙක්‍රූට් වෙනවා. ඔයාලා බලන්න සල්ලි දීලා යන ලොකු ප්‍රයිවට් කැම්පස් වලින් යාලා වගකීමක් ගන්නවද ඔයාලා රෙක්‍රූට් කරන්න කම්පැනි එක. ලක්ෂ 20ක විතර ගන්න සොෆ්ට්වෙයාර් ඉංජිනියරින් ඩිග්‍රියක් කරත් බහුතරයක් ඉන්නවා 70%ක් විතර ඉන්ටර්න්ෂිප් එකක්වත් හරියට හොයාගන්න බැරි වෙච්ච කට්ටිය. නමුත් මේක තුළදී මම කෙලින්ම මෙලව රෙක්‍රූට් කරනවා. මම කැමති මේ කෝස් එකට සහභාගී වෙනවා නම් වයස අවුරුදු 19ට අඩු හෝ ඒ වයස අවුරුදු 20ට අඩු අය වැඩිපුර සහභාගී වෙනවා නම් කැමති. මොකද එයාලට ඒකට යුනිවර්සිටි බෑග්ග්‍රවුන්ඩ් එකක්වත් නැහැ. යුනිවර්සිටි එකකින් එයාලා මේ අපි කියන්නේ ස්පොයිල් වෙලත් නැහැ. ඒ කියන්නේ යුනිවර්සිටි වලදී සමහර දෙවලවලදී අර අත්‍යවශ්‍ය කරුණු මඟහැරන අවස්ථා තියෙනවා. එහෙමත් නැතුව නිවැරදි දැනුම ලබා ගන්න ෆ්‍රෙෂ් කට්ටිය වෙනවා නම් හොඳයි. තව එකක් මේ අඩු මුදලකටනේ මේක තිලින කරන්නේ. මේක ඉතින් අර එහෙම ශිෂ්‍යෙකුට හිමි වෙනව නම් වඩා හොඳයි. අන්ඩර් ග්‍රැජුවේට්ලට එයාලට කොහොම හරි හොයාගෙන යන්නට චාන්ස් එකක් තියෙනවනේ. නමුත් එහෙම ප්‍රශ්නයක් නෑ, එහෙම බැරි එකක් නෑ. අන්ඩර් ග්‍රැජුවේට්ස්ලටත් එයාලට මේ දැනුම අරගෙන ඉන්ටර්න්ෂිප් වගේ නැත්නම් කම්පැනි එකකට සහභාගී වෙන්නට අවශ්‍ය නම් හොඳ කම්පැනි එකකට සහභාගී වෙන්න පුළුවන්. කිසිම නෝ ප්‍රොබ්ලම්. ඒ නිසා මේ කෝස් එක අපි වහාම ඉක්මනට පටන් ගන්නවා. ඒ කියන්නේ ලබන සිකුරාදා තමයි ඩෙඩ්ලයින් එක මේක ස්ටාර්ට් වෙන. ඊට පස්සේ අපි මේ කෝස් එක පටන් අරගෙන යනවා. මොකද මට මේ චැලෙන්ජ් එක ගේ ලැබෙන ඩේටා මට මගේ e-learning platform එකට මම සකස් කරමින් යන e-learning platform එකට එකතු කරන්නට ඕනි. ඒතර මේකට register වෙන්න පුළුවන්. ඒ වගේම මේකට register වෙන්න බැරි කට්ටියක් මගේ ශිෂ්‍යෝ දැනටම මගේ කෝස් එක හදාරනවා ඉන්ටලි රූට් අයට ඉන්ටලි රූට් ශිෂ්‍යන්ට එයාලට සහභාගී වෙන්නට තහනම් මේකට. නමුත් එයාලට විශේෂ වරප්‍රසාදයක් ලැබෙනවා. එයාලා විසින් මේ කෝස් එකට ශිෂ්‍යයන්ව රෙකමන්ඩ් කරලා තියෙනවා නම් එයාලට ඒ රෙකමන්ඩේෂන්ස් වෙනුවෙන් අපේ ශිෂ්‍යයන්ටත් එයාලට කැමත්ත තියෙනවා නම් වෙනත් කම්පැනිස් වලට සහභාගී වෙන්නට මේ රිසෝර්සස් එකක් එයාලට කොහොමද ෆ්‍රීලි මේ YouTube හරහා බලන්නට පුළුවන්. අනිත් එක ඉන්ටලිරුට් ශිෂ්‍යයන්ට එයාලට කැමති නම් පුළුවන් exams වලට ඒ projects වලට ඒ අදාළ කාල සීමාවදී සහභාගී වෙන්න. ඒතර එයාලට certificate එක ගන්නට පුළුවන්. නමුත් එයාලට lively participate වෙන්න බෑ. right? ඒතර මේක වෙනම එකක්. මොකද එයාලට මට කියන්න බෑ. ඒතර ඒකේ තියෙන weight එක තියෙන intelligence weight එක ඒක සැහෙන වැඩි. ඒතර ඒ නිසා මේකත් එක්ක සම්බන්ධ වෙන්න කියලා කියන්නට බෑ. අපිට තව අවශ්‍යයි මේකෙදී ඔයාලගේ වැඩිම preference එක තියෙන course එක මොකක්ද? ඒක මම ඔයාලට පෙන්නන්න. ඒකෙදි මම ඔයාලට ෂෙයා කරන්නම් මගේ
මෙන්න මේ Google form එක මේ Google form එකේදී මම මේක තමයි මේ placement recruitment program. ඒ කියන්නේ කෙලින්ම මෙතන job recruitment කියන එක අදහස් කරන්නේ. එතකොට ඔයාලගේ WhatsApp number එක මෙතන දාන්නට ඕනේ. ඒ වගේම ඔයාගේ නම දාන්නට ඕනේ. මෙන්න මේක තමයි වැදගත්. What do you prefer? Then සෑහෙන job opportunities තියෙනවා. නමුත් ප්‍රධාන පෙළේ companies විශේෂයෙන්ම පරීක්ෂා කරන්නේ ශිෂ්‍යයන්ගේ data structures and algorithms knowledge එක. ඒ කියන්නේ DSA කැම්පස් වලදී DSA උගන්වනවා නමුත් කැම්පස් එකේ ශිෂ්‍යෝ දන්නේ නැහැ ඇත්තටම ඉගෙනගත්ත DSA ද නැද්ද කියලා. එච්චරටම මේ ශිෂ්‍යයන් DSA කියන data structures and algorithms වල දැනුමෙන් අඩුයි. Data structures and algorithm කියන එක තමයි අපිට අවශ්‍ය වෙන්නේ problem solving සඳහා. ඔයාලගේ critical thinking කියන ability එක වර්ධනය වෙන්නට අවශ්‍ය වෙන්නේ data structures and algorithm. එතකොට ඔයාලා කවුරු හරි කියනවා නම් කැම්පස් එකේ අවුරුදු 4 ඉඳලා මට software engineering degree එකක් හදාရුවේ නමුත් මට බෑ තාම හරියට code එකක් ගහගන්න මට තාම බෑ තනි කර project එකක් run කරන්න මට බෑ කියලා කියනවා. ඒකට ප්‍රධානතම ප්‍රශ්නේ ඔයාට data structures and algorithm බැරි එක. ඒතර මේ course එකේදී ප්‍රධාන අවධානයක් තියෙන්නේ data structures and algorithm වලට. නමුත් ඔයාලගේ preference එක අනුව තමයි මේ course එක යන්නේ. මට මේ ඔක්කොම කරන්නට වෙලාව නැහැ. නමුත් එකකට වැඩි අවධානය ඔයාලගේ එන words වලින් ඔයාලගේ preference එකේ වැඩිම අවධානය තියෙන එකෙන් තමයි අපි select කරන්නේ ඔයාලා මොකටද කැමති කියලා. Right? ඊට පස්සේ දැන් මේක මේක ගත්තොත් එහෙම ඒතර මේකේ mobile application development කවුරු හරි කැමති නම් කෙලින්ම යන්නේ mobile app developer කෙනෙක් විදිහට තමයි industry ට යන්නේ. මම යන්නේ කෙලින්ම mobile app develop කරන්න කියලා. අන්න ඒ ක්ෂේත්‍රේ ඉන්නවනම් එයලා click කරන්න මේක. Data structures and algorithm කියලා එක යන්නේ බොහෝ වෙලාවට company එකක internship එකකට යන්න මූලික අධීරය එක. ඒ වගේම data structures and algorithm එක programming language එක. මම මේ අපේ program එකට සම්බන්ධ වෙන කට්ටියට ඒ අදාළ languages කොහොමද Java නම් Java ඉගෙන ගන්න. ප්‍රධාන වශයෙන් Java language එක තමයි ඉගෙන ගන්න. ඒතර ඒ language එක කොහොමද ප්‍රගුණ කරන්න කියන එක ඒක කියලා දෙනවා. ඔයාලා select කරලා තිබ්බ data structures and algorithm. It has MLOps with AWS. මේක බොහෝ වෙලාට යන්නේ cloud computing පැත්තට සහ machine learning පැත්තට. ඒතර මේක machine learning වල deployment. ඒ කියන්නේ machine learning application එක හදපු අය ඒක කොහොමද production level එකට අරගෙන යන්නේ කියන එක තමයි MLOps with AWS. මේකත් හොඳ job field එකක්. හොඳ job field එකක්. ඊළඟට Java programming. Java programming කියන්නේ software engineering වල යන එකක්. මේ course එක ඒක මාස 3කට වඩා මාස 3ක කියලා කිව්වට ඔයාලා තෝරගත්තු Java programming එක මාස 3කට වඩා ටිකක් වැඩි කාලයක් යනවා. මොකද ඒකෙදි අපිට content එක ගොඩක් වැඩි. ඊළඟ DevOps engineering. DevOps කියලා කියන්නේ development and operations එක ලොකු field එකක්. ඒක හොඳ job field එකක්. හොඳට salary ගන්න පුළුවන් field එකක්. මේ ඔක්කොටම යන්නේ එකම payment එක තමයි තියෙන්නේ. ඒතර ඔයාලා මේවා select කරද්දී වැඩිම vote එක තියෙන්නේ මොකටද? අන්න ඒක තමයි මම කරන්නේ. මේක ඔක්කොම කරන්නට විදිහක් නැහැ. නමුත් වැඩිම vote එකට අදාළව ඔයාලා අපි හිතමු ශිෂ්‍යෝ 50 දෙනෙක් ඉන්නවා. 50 දෙනෙන් 30ක් කැමති DevOps engineering. නම් ඒක නම් වැඩිම මාතේ එන්නේ. එතකොට මම ඒක තමයි කරන්න ගන්න. නැත්නම් අපි හිතමු MLOps with AWS කරනවා කියලා 40ක් 50ක් එතකොට මම ඒක select කරනවා නැත්නම් data structures and algorithms එකට වැඩිම vote එක આવත් ඒකද ඒ විදිහට තමයි යන්නේ. ඊට පස්සේ මේක IoT internet of things ඒකට job field එක තියෙනවා. නමුත් සාමාන්‍යයෙන් අනිත් ඒවාට වඩා ටිකක් විතර අමාරුයි කියලා කියන්න පුළුවන්. නමුත් හොඳ salaries තියෙන field එකක් මේ ඕනම field එකෙන් ඔබගේ වැඩිම vote එක එන්නේ මොකටද? ඒකට අදාළව අපි ඔයාව prepare කරමින් කෙලින්ම ඔයාලව companies වලට recruit කරනවා. එහෙම කරන්න බැරි වුණොත් ඔයාලට පාඩුවක් වෙන්නේ නැහැ. පාඩුවක් වෙන්නේ නැහැ. මොකද ඔයාලා ඉගෙන ගන්න කොහොමවත් එහෙම බැරි වෙන්නේ නැහැ. මොකද මම ගත්ත challenge එකනේ මේක. මම මේ challenge එක කොහොමද ඉෂ්ට කරන්නේ? මොකද මේක මත මගේ success එකකුත් රඳාපවතින. ඊට පස්සේ ඔයාලව මේක අනිවාර්යෙන් දාන්න. If you have referred from IntelliRoot team, put the ID of the IntelliRoot member. මේක ඔයාලව recommend කරේ IntelliRoot member කෙනෙක් නම් ඒ member ගේ ID number එක දාන්න ඕනේ. ID number එක කියලා කියන්නේ එයාලට විශේෂයෙන්ම IntelliRoot වලින් දෙන ID එකක් තියෙන එක දාන්න. ඒ වගේම ඔයාලගේ date of birth එක දාන්න ඕනේ. ඔයාලගේ school or university දාන්න. ඒ වගේම මේක නිකන් submit කරන්නට බෑ. මේක submission එකේදී submission fee එකක් තියෙනවා. ඒකත් දාන්න. ඒක පොඩි fee එකක්. ඒ fee එක දැම්මට පස්සේ තමයි අපි පිළිගන්නේ මෙයාලා මේකට ඇත්තටම interest කියලා.
එතකොට මොකද නිතා ඕන කෙනෙක්ට නිකන් බොරුවට මේක ෆිල් කරන්න පුළුවන් එහෙම බෑ. චූටි ෆී එකක් වෙනවා. ඒ කියන්නේ ඇඩ්මිෂන් ෆී එක වගේ. ඒක රුපියල් 500කට වඩා අඩු ගාණක් වෙන්නේ. ඒක වලට සබ්මිට් කළා මේ කෝස් එකට එන්රෝල් වෙන්න පුළුවන්. ඒ කියන්නේ කෝස් එකට එතකොට ඔයාලා සබ්මිට්. ඊට පස්සේ අපි මේ ඇප්ලිකේෂන්ස් ෆිල් කරපු කට්ටියව ඊට පස්සේ යාලව කෙලින්ම අපි ගැදර් කරලා යාලට කියනවා කෝස් ෆී එක ගෙවන්න තියෙන කාල සීමාව ඊට පස්සේ කෝස් එක පටන් ගන්න. ඒ විදිහට තමයි මේක අරගෙන යන්නේ. එතකොට මේ සම්පූර්ණ කතාව වලට පැහැදිලි වෙන්නට ඇති මේ විදිහට යම් මේක ලොකු චැලෙන්ජ් එකක්. මොකද මම Facebook ඔස්සේ සහ අනෙකුත් platforms ඔස්සේ ගොඩාක් අය ඉල්ලලා තිබ්බා එයාලට මේ ප්‍රශ්නයක් තියෙනවා කියලා. එයාලට internships නෑ හොයාගන්නට. ඊළඟට සමහර කට්ටියට ප්‍රයිවට් යුනිවර්සිටිස් වලට යන්න සල්ලි නැහැ. ඒතකොට මේ සම්පූර්ණ චැලෙන්ජ් එක තමයි මෙතනින් බාර අරගෙන තියෙන්නේ. ඉතින් හොඳ වැඩ. එනිසා මේ චැලෙන්ජ් එකට ඔබත් සහභාගී වෙන්න කැමති නම් සම්බන්ධ වෙන්න. බොහොම ස්තුතියි.